లో සිදුවඩ 1න ස තැනඩ. සි New දම கிब කරන්න. අයිබෝවන්. කාලීනතරතුරු වාර්තාකරණය අංක එක. හරිදේ හරියටම කියන සියත රාත්‍රේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භවන්නේ. මම චමුත්ත්‍යපාල ප්‍රථමින් අවධානය පුවත් සිරස් තලවෙතයි. අධ්‍යන හා පරිපාලන කටයුතු පිළිබඳව තීරණයක් ගන්නාතුරු බෞද්ධ හා පාිවිශ්ිවිද්‍යාලය වසා දැීම කැබිරිෙට් ප්ඩලේ තිරණය කරයි විදුලිබිල රුපියලිකින්වත් වැඩි කලොත් බලාගෙනයි. ක්ෂ හැත හතරක් අරන් පාරට බහිනවා රංජන් ආණ්ඩුවට රතුවලි පත්තු කරයි! සට්ටැම්බියන් සහ බහලුන් ඉන්න තුරාවට හොරාකන මහත්තුන්ට රාජමගුල්, ගම්පහදී ප්‍රසන්න මොනගැහුුණේ සැබෑ අර්ගලකරුවන්න අතනගුවට ගන්න අයිස් මද්‍රෝබ්‍ය බොන්නදීපු දේශපාලන්න නායකින් ගැන ප්‍රශ්ල කරන්න අද ටෙලිවැකයෙන්. ල්ේ අවුදු පහට අඩු දරුවන් අට දහසකට පමණ මන්ද පෝෂණය දහකට වැඩියෙන් උග්‍රමන්ධ පෝෂණය දකුණු පලාත් සෞද්‍ය සේවා ධ්‍යක්ෂ කියයි දේශය පොත් තරයි ප්‍රථමයෙන් අවධනය. ශ්‍රී ලංකා බෞද්ධ හාාලි විශ්වවිද්‍යාලයේ පරිාල කටයුතු පිළි මඳ එකතා වකට පැමිණ තෙක් විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කරතිබෙනවා ඒැිඩට මණ්ඩල හමුුවේද. ්‍රී lanකා බෞද්ධහා පාලිවිශ්විද්‍ය्याලයේ අද්‍යන සහ පරිපාලන කටයුතු පිළිබඳව එකතාවයට පැමිණීමට, සර මහනා හිමවරුන් සම්ග සාකච්ඡා කළයුතු බවත් ඒවනතෙක් එම විශ්වවිද්‍යලේ වසද දැීමටත්, අද ැසුව කැබින් ම්ඩලේ තීරණ කලා. ෙත් ඒ පි බඳදුව විශවිද්‍යාලේ මහශෂ සංගම පලකේ මෙවන් අදහසත්. සෑන කාලය ති විශවිද්‍යාල පද්තියේ හලතයද බහම මාරුවෙන් අපි සාකච්චා කල කරලා විශිවිද්‍යාලේ විවෘර්තකරේ ඒ විශවිද්‍යාල යෘර්ත කල මස හතක පමණ කාලයක් පමයි පිසිකලි පැවත්වුණ විශිවිද්‍යාලේ හැබැදැන් නවත විශිවිද්‍යාලේ දිනීමයකින් තොරව හදාන අපි කියනවා. ලබන සතිය වනවිට මේ තත්වයට පිරතුරු සොයාගෙන මේ විශවවිද්‍යාලේ විවෘර්ත කලය තුයි කියෙන අකන්්ඩ දැඩි ස්ථාවරය අප ඉන්නවා ඒමත තමයි ප ඉදිරි කට. තු ීන කරන්න ්‍රිය මාර්ගතු ේරේෙන් පිබඳවවිසාකච්චාරනන්නේ මෙේත ට ික්ෂුන් වහසෙල්ලාගේ විෙනන පිළිබඳවඇතිී තිබෙන ගැටලු රිත්වේට විසදුුසවීම සඳහා උත්සාකච්ඡාවක් පවැත්වුණ. ඒ ල්වතු මහා විහාරේතිී. ඊට මල්වතු හා අස්කිරි පාක්්ෂුවවල, මහනාහිමිවරුන් සහ මාත්‍යවරුන් වන්න විදුර වික්්‍රමනායක විජේදාසරාජ පක්ෂ, හිටපු කතානායකරුජයි සූරියත එක්ව සිටියා. අපිට ජනවාරිමාසයනොට ඉදිරිපත් කරන්න බලාපපුරොත්ව වෙනවා ඉදිරිත් කරට පස්සේ සාමාන්‍යයෙන් පාර්ලමේන්තුට පනදක් ඉදිරිපත් කරට පස්සේ සතිහයක අටකවගේ කාලයක් ගත වෙනවා ඒක නිසා අවම කාල සීමාවක් තුළ සමත කර ගැනීමට අප බලාපොරොත්තුවවෙන්න. ප්‍රධන වශයෙන් සාකච්්‍යා කර ඇති කාවත් ලියාපා චජ කිරීම පනත පිළිබඳව. එතකොට අල්ලවතු අස්කිරි දෙපාර්ශයම විවිධ කාරණ කරුණු කාරණ මතු කලා, ඒ කරුණු කාරණත් එක්ක අපේ පැත්තෙන්. කරු ජයිසුරිය මැතිතුමා විජේදස රාජපක්ෂමැඇත්තුමත් කරුණු පහදලා දුන්නා. ඒ අනු අවසානයේ තීරණය කළ මේ කපනත් මේ තියෙන කෙටුම් පතේ යම්යම් සංසෝධන ඇති කරලා ඊට පස්සේක පාලිමේන්දෝට ඉදිරිපත් කරන්න. විදුලි බිල සියයට හැත්තෑාවකින් වැඩි කරලා තාම ගෙවුණ මාස පහයි. යලිත් සියට හැත්තාවවකින් පමණ විදුුබිල වැඩිකරන්න රජ්‍ය සූදානක්බනවා. විදුල බිල ඉහල දාන කැබිනටත් පත්්‍රරිකාව අද කැබිනටුවට ඉදිරිත්කිරීමට නියමිතයි. විදුර බිල වැඩිකරීමට එරෙව. අද විධෘතිය සමිති රැක් විරෝධතහාවේ නිරත වුණා ඒ විදුරි බල අමාත්‍යංශය ඉදිරිපිටදී. පසු කිය අගෝස්තු වල විදුලි බිල සයට හැත්තෑාවකින් ඉහල දැම්වා. ඉහල දානවිට සයට හැත්තෑක් කියලා කිව්වාද? ඊ වැඩි මුදලකින් විදුලිබිල ඉහල දැමූ බවයි ලංකා විදුලි සේවක සඟමේ ප්‍රධහනලකම් රාජන් චයිලාල් ප්‍රකාශ කරන්නේ. ඒ අගොත්තු මාසේ වැඩි කිරීමක් කරලා පුස්මගන්න අබනා මාසපාක්මවා යනකොට නැවතාවක් පුදර වැඩක් වැඩ කිරීමේ අද රට ැි නැට් අනුමතකලොත් මේ විදුලි බිල අපි මේ රටේ ලක්ස හැත්තා හතරක් වෙච්ච විදුලි පාරිපකර සමගයකතුත් මේ මජර තීරට විරුද්ධව රට පුරා දැවන්ත විරෝධාප්‍යාමාපයක් ගන්න විදදුලි ලමල සියලු සජ . මේ විදුලි පිල ඉහලතමීමට එරෙහිවා අද වෘත්තිය සමති විරෝජතාවයකත් නිරතබන. කාලල ේෝිකත් අයි වැ අ වැ අයි. රාජද. විකල ලසක්තේ ඇමති. අද අමාත්‍ය මණ්ඩලේට විදුලිවිිල වැඩිරන්න කැබිනට පත්‍රරක්ක මේ ඇමති දන්නේ. නැව් සමමාගන්වලතයි ඉන්නල සමමාගන් වලතයි රතේ ොලර්තික පොදල කොමස් කුට්ටිකන්්ඩ විතරයි. මේයකද මහබැන්කු අධිපති ජන අධිපතිත් වගක යුතුයි. මේ මොක්කත්ේ මේ තිිකකිරි ොෙන් ගේන්ඩ හදන්නේ. මේ ප්‍රතිවිව ගත කනයා හමේ තියෙන්නේ විකලුම් කරනය. මේ කරන් හද වැ විදුල ල පන තිස් වගන්තිය අනුව විරද් යි කොමසන් ාව අ යන්න. මෙවර විදුලිබිල වැඩිවීමත් සමඟ සමස්ත විදුලි පාරිභෝගිකින්ම අන්ත අසරන තත්ත්වයකට ඇද වැටෙන බයි තක්නට ඇත්තේ. දැනට ඒක තිහකට අඩුවින් භාවිතා කරන පාරිභෝගිකයෙක් එක් ඒකකේකට ගෙවුණු ලබන්නේ රුපියල් අටක මුදලා. එයනුව ඒක තිහකට ගෙවන මුදල, ඒක තිහ වැඩිකිරිම රුපියල් අට රුපියල් දෙසිය හතලිහක්. මෙහි ස්ථාවර ගාස්තුව රපියල් එක සේවවිස්සාක්. එයනුව ඒකක තිහකට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයාගේ සම්පූර්ණ මාසික වියදම රුපියල් දෙසිය හතලියහ එකතු කිරීමම රුපියල් එකසේ විස්ස රුපියාල් තුන්සිය හැටයි. නමුත් නව වැඩිවීමත් එක්ක එක් ඒකකයක් රුපියල් පණහක් දක්වා ඉහල දැමීමටයි රජය සූදා නම්වන්නේ ඒවගේම ස්ථාවරගාස්තුව රුපියල් එක් දහස් පන්සයක් ලෙස සංශෝධනයකටත් සදා නම්බන බවට තොරතුරු වාර්තාාවනවා යනුුවඒක තිහක් භාවිතා කරන පාරිභෝගිකයා, ඒක කතිහ වැඩිකිරම රුපියල් පණහා, රුපියල් එක් දහස් පන්සියක් ගවිියයුතුයි ස්ථාවරගාස්තු වශය ගෙවියයුතු මුදල රුපියල් එක් දහස් පන්සියක් වුවහොත් සමස්ත වශයෙන් රුපියල් තුන්දාහක් ගිය යුතුයි. මීට පෙරහ පාරිබෝගිකය ගෙව් සම්පූර්ණ මුදල, ඒකතිහකට අඩු නම් රුපියල් තුන් සිය හැටයි. යෝජිත වැඩිවීමත් එක්ක ඔහුට ගෙවන්න සිද්ධ වෙන මුදල. රුපියල් තුන්දදා හා අඩු කිරම රපියල් තුන්සිියය හැට. රපියල් දෙදහස් හයිසිය හතලිහක් මේ වනවිටත් මේ විදුලි බිල වැඩවීමත් එක්ක බිඳ වැටී ඇති ේෂ්‍රයන් සහ දැඩී ලෙස බලපෑමකට ලක්වේ ඇති ශේෂ ්‍රයන් පිබඳ කතාවයි මේ ම ප කර ර ිගවා. හමශන මල විදුලියෙන් ්‍රියත්මගන්නේ වැඩියුලෝ තේම අපිට මේ ආයිතරය පවත්වාගනයන්න අම අමාරුයි. අව විදර සියයට අස්වා වැඩි කරනවයි කියන්නේ මේ කරමමාන් අපි කොහමද කරන්න අදර යිි වැඩිවන හරි අමරේ වාහ දන තමයි වෙන්න නන්න තරාවලා තියන්න ිට ඇතටම කියනාවවා ඔක්කම කටල් වාර පටතම න්නන්න මේ පිි ලක් බඩු දානාවවා දැන් දන්න හම්බපු කරන කරන්ටල්ටම තමයි දඩෝන. නොවා කරනද කියලා අපි හිතකට බැරි තත්තේ ද. සමහර ගරුවරු අද දෙමවපියන්ට වත්සැබ මගින් පිවිට එවනවා. එතමන්ගේ දරුවන්ගේ කෑම පෙට්ටියට, මස්මාලාළු හ විිතර දාලා එවන්න එපා එලවළු විතරක් එවන්න කියලා. එහම ඉල්ලන්නේ මස්මාළු බිත්තර නැතිව කෑම අරංගෙන දරුවූ අර කෑම දිහා බලං ඉන්න නිසා. පෙර පස්සලේ එක වස්සරින්දලා බොහෝ දරුවන්ට උදැසන සහ දිවාහාරය දෙමාපියන් සාමානයෙන් එවනවා. මීට පෙරකාලවලදිනම් දෙමාපියන්ට අඩමගණෙ බිත්තරයක් වත් දාලයාවන්න පුළුවන්කමක් තිබුණා ඒ අවස්සනාවට අදවෙදී බිත්තරයක් ෘපියල් පනස් පහක් විතරවෙලා. දරු තුන්දනිෙක් පාසල්ලයන ෙදරක අම්ම කෙනකුට දවස්සකට එක வேලකට බිත්තර තුනක් විතරක් ගන්න රොපියල් එකසේ හැට පහක් එකසේ හත්තෑවක් විරයනවා. පපුච රුවන්ට අඩුම බිත්තරයක්ත් ඒ කෑමේලකට එක තුලොත්. සිකට රුපියල් හාරදහස් නවසිේ පණහක් පන්දහස්සක් විතරයනවා එදා වේල හොයාගෙන හම්බකරගෙන කන කුලි වැඩ කරන බොහෝ දෙනාගේ අද අදායම බිමටම ඇද වැටිලයිතියෙන්නේ මේ අතරබාරේ තමයි සමහර දෙමාපියන් ඉල්ලීම් කරන්නේ ඇති හැකියායට මස්මාළු බිත්තරදාලා එවන්න එපා නැතිදර වූ ඒ දිහා බලාගෙනඉන්නවා කියලා ඒ තරමටම අද පාසල් පද්ධතියාද කෑමවෙලත් එක්ක අසරන වෙලයිතියෙන්නේ ඒ අත්‍රවාය තමයි ගල්ලය න අපට මේ කතා වැහෙන්නේ ගල්ේ අවරුදු පහට අඩුදරුවන් හද්හස් අටසේ හතලිස් සටක් මන්ධද පෝෂණෙන් පෙළෙන බව දකුණු පළත් සෞකි සේවා අධ්‍යක්ෂ පවසනවා රටේ සමස්ත ජනගහනය දෙකෝටි විසි ලක්ෂයි ඉන් ලක්ෂ හැට දෙදක් උග්‍ර ආහාරානා රක්ෂිත ාවෙන් පෙළෙන බව එක්ස ජතයන්ගේ ආහාර සහ ක්‍රෂ්ිකරමය පිළිබඳ සම්බිධානය නවතමවාර්තාවකින් පෙන්වාදීතිබෙනවා. එසේම ශ්‍රීලංකාවේ ආහාරෝද්ධමනය සියයට අනුව දක්වා එහළ ගොස්ති බවද එම වාර්තාව ස මේම්‍ර විටත් පුද්ගලයෙන් හතර දෙනකුගෙන් එක් අයිකු ආහාර අආරක්ෂිත භාවට මෝනතිී තිබෙන බවයි එක්ස ජෝතයන්ගේ ආහාර සහ ක්‍රිෂිකර්මය පිළිබඳ සම්පිධානය පවසන්නේ. අපි අදත් මතක් කරනවා ඇති හැකි සෑම දෙනාම මේ අවස්ථාවේදී හැකි තරම්පිතා කෙන කමු කියලා විශේෂෙන් පසල් පද්ධති තුල්ල පුංචේවුන්ගේ කුසගින්න නිබන්න ඇති හැකි හැමතෙනම උදවවෙන්න කියෙලත් මතක් කරනවා. දෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාව ගැන රට ඇත්ත කිය ටෙලිවිෂන් ටෙලිවකය දැන්න.. දලියන්නන්නේ එකසිය අසු හයවැනි ටෙලිබැකිය.ටෙලිවැකි දහක් දෙදහක් ලිවත් ඔය සමහරුන්ගේ වහල් මානසිකත්වය ලාගඉතිං කවදාවත් අයින් කරන්නට ලැබන්නේ නෑ හොඳේ හල් මානසිකත්තෙන් මුදාගන්න හම්බ වෙන්නෙත් නෑ සමහර දේශපාලක්නීන් වෙනුවෙන් සට්ටැම්බි රස්සාාව කරන අය දේශපාලලක්නිල්ලඟ දනින් වැටන ගම්දැසියන් නගර වැසියන් රට වැසියන් ඉන්න තාක්කල් වහල් භාවය මේ රටෙන් තුරන් කිරීම හි යක්කොදේ ඒ වගේම ඔය මේ සට්ටැම්බියන් ඉන්න රටක දේශපාලනක් නින්ගේ චන්ඩිපාට් තර්ජනාත්මකවාග ප්‍රහර වැඩි වෙන අමිස අඩුවන්නේෙත්. නෑ හොන්දේ මොකද කොන්ද පණනැති රටවැසියන් යම් ප්‍රමාණයක්කෝ හිඳීම සට්ටැම්බියන් සිටීම හොඳටම ප්‍රමාණවත් සමහර දේශපාලනක් නින්ට රගන්න. දැම් මෙහෙම ලියන්ට වනේ ඒ ගම්පහදී අහන්න ලැබුණු කතාවක් නිසයි. මේ සිද්ධියට මුල්වෙන්නේ ප්‍රසන්න රණතුන්ග. සන්න රනතුන්ග කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනෙට් ඇමති කෙනෙක්. ඔහු දෙදහස් පහළව වසරේදේ රුපියල් මිලියන හැට හතරක මුදලක් ඉල්ලලා ව්‍යාපාර්කයකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම් බන්ධයෙන් අත් හිට වූ සිර දඩුවමක් හා දඩ මුදලක් නියම වූ අයකින්. බරපතල වැඩසහිතව වසර දෙකක සිර දඩුවම වසර පහකට අත්හි. ුලැබූ අයෙක් හොඳේ රෘපියල් මිලියන විසිි පහක් කේ කියයන්නේ කෝටි දෙකහමාරක දඩයක් නියම වූ අයෙක් දැන් මේ තීන්දුව සම්බන්ධෙන් ප්‍රසන්න රනතුංග අභ්‍යාචනයක් හෙමත් නත්තං ඇ පිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා මෙහිදී චෝදනා ලැබ සිටි ප්‍රසන්නගේ බිරිඳ නිදස්කොට නිදහස් කරලත් තිබුණ ඒතමයි ප්‍රසන්නගේ තත්ත්ව මේක මතක් කරන්නට වුණේ ඔහු ඒ ගම්පහදි තමන්ව මුණගැසිල මේ සමාව ඉල්ලන්න ආව කියන අරගලයේ කණ්ඩායමකට හහින්න සද්‍යයක් දැ ම නේ ද මහසදයක් දැම්ම. ඇත්තම කිවෝත් මේක තමයි ඇමතිවරුන් තමන්ගේ ගම්වැසියන්ට, නගර වැසියන්ට රට වැසියන්ට දාන තග. අහල බලන්නකු සම්පූර්ණ කතාවම? තාන දීලාතියන්න ෑනේ අයිස් පොන්න දීලා අයිස්කාරෝටිකන ම අරගල කර ඒතින් දවවා බැබින් පස්සේේ ඔකලලා ඔකළක් පඩු කරන්න එවා කරන්න එන්න පාප න් පොල ෑන අඔව කරන්නේෑ කොටුගත් ම දන්වුවන්න ඔකලෙ තත්තේ ආකවුමගේ යහන්න පා ඒ ්‍රාදාවශ එත්තමයි ආුවෝ කරන්න බෑමේ අට මතක තියාගන්න. කොළන්හයට වැඩ කරන්න ඕකලාම මෙහෙපුුන්වාන පොලිසිරකයන් මුු ඇගලාපු අරගලයටටග නික්වේ. කියෙ ඔබ ලං කිය මෙව නැල සම්බඳුය වඩ කර හැ ඒප පාත්නම් පෑ පවදේ ැමහ මේ ප්‍රසන්න ඇතුළු කීප දෙනෙකු නිතර නිතර කියන කතාවක් තියෙනවානේ ඒ කතාව තමයි අරගලය තුළ හිටිය ගනිකාවන් කුඩුකාරීන් අයිස්කාරීන් කියලානේද. දැන් සමහර දේශපාලල පක්ෂ නායකින් මේ අරගලේ හිටපු අයට කුඩු අයිස් දීලා ගෙවල් ගිනි තිබ්බ කියලා ඔොය ප්‍රසන්න ඇතුළු කීප දෙනෙක් කියනවා හොඳේ දැන් ගවල් ගිනිතියපු එකට මිනි මර්පු එකට අරගලට ගහපු එකටත් එදත් අදත් හෙටත් අපි විරුද්ධයි. හරිද දැන් මරු අවස්ථාවක් කදවෙලා. තියෙනවානි මේ ඉන්නේ අරගලේට ගිය අයනම්. අරගලයේදී විවිධ නීතිවිරෝධී වැඩ කළ අයනම් නේද? දැන් මේ අයව අල්ලන්නකෝ. ප්‍රසන්න කියන විදිහට ගෙවල් ගිනිතියපු මිනිබරපු නේද අයිස් බිස්නස් ගනිකා වැඩකරපු ඊට අරගලේ හිටපු අයව දැන් මේක මරු අවස්ථාවක්නෙ කොටු කරගන්න. පොලිීසියට හරිලේසි අපි මේ මුණු වහනවා මොකද දන්නවාද වහන්නේ අධිකරණ ක්‍රියාවලියකදී අර පෙරට්ටුවක දිහෙම නේද හඳුනා ගැනීම ප්‍රශ්න එන්න පුළුවන් නිසා ඒවාගේම තමයි මේ උන්දලගේ දරුව පාරි බැහල යන්්ටත්ත පායයි නේද ආන් ඒ නිසා තමයි මේගේ මුණුවල් වහන්න හොඳේ නමු මේ . ල් වහපු නැති දර්ශන අපිගව තියෙන ැ එවඉල්ලන්න ඕන වෙලාවක. ස්තිර් වශෙන්ම බැලූ බැල්මට මේ ආපු අය මොනවහෝ නින්දිත වැඩකට සම්බන්ධ වෙලා තියෙනවාවාගේ නේද. ඔවුනේ නේද? නැත්තම් චන්දෙද්දේලා. තමන්ගේ චන්දයෙන් පාර්ලිමේන්තුගිය අයකු මෙහෙම මහපාරදි නිකරුණේ වැර්දිකරපු නැති අයට බයිනකොට ඔය විදිහටම සත්ටැම්බියෝ වගේ නිහඬවයයිද යන්න විදික් නෑනෙ නේද. ඔන්න අහන්න කොනේද ප්‍රසන්න රනතුන් මේ? එඒ කතාව ආය ඒ ජාතිය වැඩ බැහැ. හරිද ඔන්නහන් අයිස්කාරටික අරගල කර ඒකන් ව බැබින් පස්සේේ ඔගල ඔකල පඩ කරන්න එම කරන්නන්න පාප මළම ිහ පුවාන පොලිසිර ගන ල අරගලටග නිතේ කියෙලා ඔබලංකයන් නව නැල සබඳල වඩ කරා ඒ පාන් පැපද? මෙහෙම තර්ජනය කරද්දිත් නිහන්ව ඉන්නේ එක්කෝ සට් ටැම්බියන් නැත්තම් අපරාධකරුවන්. නේද. ඒ නිසා ප්‍රසන්නට කියන්න තියන්නේෙත් ඔයා මාජන නියෝජතියෙක් මිස. ඔයා මේරටේ නීතිය පසින්දලන තැන විිනිසුරුවරය කුහෙම නිවෙයි. වැරදිකරුවෙකුට ආයේ මේ වැරද්ද කරන්නපා කළොත් බලාගෙනයි මොකද වෙන්න කියලා නේද. ඒ ජාතිය ඒවා ඔයාට කියන්න අයිතිය නෑ. හොඳේ හරිද ඒවා කියන්න අයිතිය තියන්නේ නීතිය පසින්දලන මේරටේ ගරු අධිකරණයට. ර අධිකරණය ඕන ඕන විදිහට ඒ ඒ වෙලාවල් වලට දිහා බල ඒකාරණා බල්ල අවවාදදේ. ඔය විදිහට දේශපාලක්ඥියෝ මහපාරිදි රටේ ජනතාවට තර්ජනය කරන්න ගියෝත් බලාගෙනයි කරලා හුනොත් එහෙම කියලා එහෙම වුණොත් එෙම අධිකරණයක් ඕනන එකක් නෑ නේද ඒක නිසා වන්න මෙහෙම මතකතියාගන්න කකෝ මහජන නියෝජිතන් ඉන්නේ ජනතාවගේ ගැටලු විසදන්න මෙස ජනතාවට තර්ජනය කරන්න නෙවෙයි කියලා නේද අදටෙලිවකිය මතක් කරනවා ඒ වගේම ඔය අර්ගලයට ගිය අය අතර මේ පිරිස දැංහරි පැහැදිලීනෙ නේද මේ අය මොනවද කළේ කවුද මේ ඇත් එක්ක හිටියේ ඔන්න නියම වෙලාවතොරතුරුගන්න ැ මේ අය ඔස්සේ අඩුමගානේ මේ කණ්ඩායම් ඔස්සේවත් පරීක්ෂණ පවත්වන්න කියලා අද ටෙලිවැකිය පොලිසියෙන් ඉල්ලා සිටිනම්. රජය සූදානම් වෙන්නේ මාධ්‍ය මර්ධනයකටද. සියත සම්බන්ධයෙන් රජය කමිටුවක් පත් කරන්න හදන්නේ ඇයි. ධද ර්නය පිබඳ මහාචාරවරුන් වන ෝහණ ලක්ෂවන් පියදස සහ. ජියල් පිරිස් අද මෙලෙස අදහස් පල කළා. මේදවස්වල ලංකාවේ විද්‍යුත් මාධ්‍යවල ප්‍රකාශ කරන සමහර විචාරයන් විවේචනයන්ටේ ප්‍රශ්නයක් ප්‍රටක ජනමාදය කගෙන සිව්වන ආණඩුවගලගන්නේ. ්‍යස්ථාදායකය විදායකය අධිකරණය මේ තුනටම උඩින්ඉදගන සමාජය විවරණය කිරීම සමාදය ශෝධනය කිරීම සමාජන මග පෙන්වීම පිළිබඳ කතිකාආරම් කරන මාධ්‍යවේදී. ാජ වගේ . ද ര് හ කරන්න ර ත් හ. ඒයෙන් කන ග පාර්ලිේතු වර ප්‍රසාධ පාලිමි තෙරීම රක් ාරහ මෙයට දඩුවන් කරන්නට වදයිංසා කරන්නට පාලන කරට රන නගේ ම හිතන ට පජාන්ත වාද ගන් මග බරපල ගැඩුමක් අතිරන. ලෝක ඉතිහාසේ මධ්‍ය ර්ධනයරපු සියලුම දේශපානලඥයන් සියලුම පාලන අධිකාරියන්ට අවසානදි සිදුවන්නේ අවසානාවත හේ චක න ම හියි. ජනවරමක් නැති ආ්ුව. මැතිවරණ වලට වගේම මාධ්‍ය වරට බය මාධ්‍ය තඩය මාධ්‍යය ගැන සොයාබැලීමට කොමිෂන් සභහ පත් කිරීම. තර්ජන ගර්ජන විශේෂන් ව යම්යම් මාධ්‍ය ආයතන ඉලක්ක කරමින් තර්ජන කර්ශ මාධ්‍ය ආයතන වලට යම්කිසිේ වගකීමක් තියෙනවා. සත්‍යය ජනතාවට ඉදිරි පත් කිරීම. එමත්තැ ගටය ජනතාව කොහොමක් දන්නේ. ේ තුට වෙන දේ ග ඒවා පිළිබඳ තොරතුරු ජනතාවට අයක් නැතුව සැයක් නැතුව එනිිදර ඒ තොරතුරු ඉදිරිපත්කිරීම ප්‍රචාතන්ත්‍රවාදී සමාජයක මාධ්‍යවද ප්‍රමුඛ යුතුකමක් ව. එ පෝතත් සමගින් රාත්‍රී පුවත් විකාශයේ නිමාවට පත්වෙන්වා යළිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින් ඔබට සුභරාත්‍රයක්. දෙෙන පතා අලු තවේඩියෝ සහ ප්‍රවෘති නැරමීමට ඉහත බටන එක කලික්කර සසිත TVව සබස්ක්‍රයිබ් කරන්න අලු සීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.